උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සියල්ලට ප්‍රථමයෙන් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිවන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත උපකාරක පන්ති ගුරුවරුන්ගේ ඉල්ලීම් රසකට ජනපති ගෙන් විසඳුම් පොහොය දිනේ පන්ති නොපැවැත්වීමටත් එකඟත්වය මහමැතිවරණයේ ඡන්දය ගණන් කිරීම 6 වෙනිදා උදැසන 8 සිට තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බහර දීම අද සිට ඇරඹේ. ජනතාවට සහන දීමේ ක්‍රමවේදය පිළිබඳව රජයට නිසි අවබෝධයක් නොමැති බවට සජිත් ගෙන් චෝදනා. රටට ජනතාවට හානි වන කිසිදු ග්‍රාමාර්ගයක් නොගන්නා බව ෂාන් විජේලාල් කියයි. බස්නාහිර පළාත තුල මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 1441ක් දින 14ක ස්වයං නිරෝධායනයට නිරෝධායන නීති කඩකරනන් පරීක්ෂාවට පොලිස් නිලධාරීන් 2000ක් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අගෝස්තු 6 වෙනිදා පෙරවරු 8 සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපැල්ට වාර දීම අද ආරම්භ වුණා. එළබෙන මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපැල්ට බාර දීම අද හෙට සහ අනිද්දා දිනවල සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා. අගෝස්තු 5 වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ තැපැල් ඡන්ද දායකින්ගේ ලැයිස්තු සහතික කිරීම ජූනි මාස 18 වන දින සිදු කෙරුණා. මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් පත්‍ර 753037ක් ලැබී ඇති අතර ඉන් 47430ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ තැපැල් ඡන්ද දායකින්ගේ සංඛ්‍යාව 705085ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල පොලිසිය ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ජූලි මාස 14 සහ 15 වන දිනවල සිදු කිරීමට නියමිතයි දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල පොලිසිය ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ජූලි 16 සහ 17 යන දිනවලදී සිදු කරන බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා. මෙම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ජූලි මාස 20 හා 21 දිනවල තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ අතර අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ අගෝස්තු 6 පෙරවරු 8 සිට ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන බවයි. 2020 මහමැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු 6 වන දින මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. උපකාරක පන්ති යලි ආරම්භ කිරීමේදී පැනනගී ඇති ගැටලු විෂය කොට සමස්ත ලංකා වෘත්තීය දේශක වරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කර තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබා දුන් උපකාරක පන්ති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව දේශකවරුන් මෙහිදී පෙන්වා දුන්නා. ඒ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා කාල පරාස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයින්ගෙන්ද උපදෙස් ඇතිව අනුමැතිය ලබා දුන්නා. COVID-19 හේතුවෙන් වසා දැමුණු උපකාරක පන්ති යළි ඇරඹීමේදී ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබෙනවා. 2019 වසරේ
ආස්ක ප්‍රහාරය සහ COVID-19 වසංගතය හේතුවෙන් අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින සිසුන්ට මාස 5මාරකට අධික කාලයක් අධ්‍යාපනය ලැබීමට නොහැකි වුණා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පෙනී සිටින දරුවන්ද එවැනි තත්වයකට මුහුණ දුන් අතර මෙම කරුණු සියල්ල සැලකිල්ලටගෙන අදාළ විභාග පැවැත්වීමේ දිනය වෙනස් කිරීමට අවධානය යොමු කරන ලෙස උපකාරක පන්ති ගුරුවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ගුරුවරුන් දෙමාපියන් සහ සිසුන් සමග පූර්ණ අධ්‍යයනයකින් පසු විභාග දින තීරණය කිරීම යලිත් සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. අධ්‍යාපන සේවා බද්ධ ප්‍රතිශතය 24ක් වන අතර එය සංශෝධනයට උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සලකා බැලීමටද ජනාධිපතිවරයා එකඟ වුණා. ඉරිදා උදේවරුවේ සහ පොහෝ දින උපකාරක පන්ති නොපවත්වන ලෙස බෞද්ධ උපදේශක සභාවක යෝජනාව ජනාධිපතිවරයා රැස්වීමේ අවධානයට යොමු කළා. පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන්ම නතර කිරීමට ගුරුවරුන්ගේ කැමැත්ත පළ වුණා. අපොස උසස් පෙළට පමණක් සීමා වී ඇති ඉරිදා උදේවරුවේ පන්ති නැවැත්වීමේ ඉඩකඩ විමර්ශනය කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. මාලදිවයින් මහ කොමසාරිස්වරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදු වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මාලදිවයින් මහ කොමසාරිස් ඔමාර් අබ්දුල් රසක් මහතා අරලිය ගහ මන්දිරයේදී හමු වුණා. එළඹෙන ජූලි 15 වෙනිදා මාලදිවයින නැවත විවෘත කිරීමට නියමිත වෙති බැවින් COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මාලදිවයිනේ හෝටල් ශාස්ත්‍රයේ රැකියාවල නියුතු ශ්‍රී ලංකීය ශ්‍රමිකයින්ට සුපුරුදු පරිදි සේවය යෙදීමට අවස්ථාව හිමිවන බව මහ කොමසාරිස්වරයා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නා. මාලදිවයිනේ සිටින ශ්‍රී ලංකිකයින්ගේ තොරතුරුද මෙහිදී මහ කොමසාරිස්වරයාගෙන් විමසූ අග්‍රාමාත්‍යවරයා විදේශ जनता ඒ තොටලංග ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අද රටේ ජනතාවගේ අතේ සල්ලි නැහැ. ආර්ථිකය කඩා වැටිලා ජන ජීවිතේ අඩාල වෙලා සිය ගණනක් කර්මාන්ත ශාලාව වැහිලා ගිහින් ලක්ෂ ගණනින් තරුණ පරපුර විරකියා පොලිමට එකතු වෙලා මිනිස්සුන්ගේ දුප්පත්කම වැඩි වෙනවා. ජීවන වියදම වැඩි වෙනවා. බඩු මිල වැඩි වෙනවා. දැන් නොවැම්බර් 16 වෙනිදා පත් කරගත්තේ හොඳ වැඩ කරන ආණ්ඩුවක් කියලා නේද? දැන් මිත්‍රවරුනි මේ ආණ්ඩුව ඔප්පු කරලා තිබෙනවා වැඩ පුළුවන් නෙවෙයි වැඩ බැරි ආණ්ඩුවක් ජනතාවට වින කරන ආණ්ඩුවක් කොයිතරම් අදක්ෂද කිව්වොත් මේ ආණ්ඩුව සැමන් වලටයි පරිප්පු වලටයි දාපු පාලන මිල කරගන්න පුළුවන් උනේ දින 15යි ඇමරිකානු ජනාධිපති ඒ රටේ හැමදාම ගහගන්න ඩෙමොක්‍රටික් පක්ෂයක් එක්ක කොච්චර ගහගත්තා දෙගොල්ලෝ එක්ක අහුවෙලා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක් තමන්ගේ රටේ වැසියන්ට ලබන් පෝලිං ගහන්න සිද්ධ වුණේ නැහැ එක් එක් කෙනා ළඟ වැඳ වැටෙන්න සිද්ධ වුණේ නැහැ චෙක් එක කැවුවේ ගෙදරට තැපෑලේ තමන්ගේ බැංකු කිම්මට මුදල බැර කරා ඔන්න ආණ්ඩු හැසිරෙන ආකාර ඔන්න ඕක මේ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ අපේ රටේ මෙරට පාතල්ලි කල්ලි සමාජිකයන් සතුව තිබී සොයාගත් වැඩිම ගිනියවිතුගේට අමතරව තවත් ගිනියවි හතක් අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා එම ගිනියවි කිසියම් අපරාධයක් සඳහා යොදාගෙන ඇත්තේන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. හොමගම පිටිපොල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක සංගවාතිපියේදී T56 වර්ගයේ ගිනිඅවි 11ක් සහ TMT වර්ගයේ ගිනිඅවියක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලක නිලධාරීන් ඊයේ දින සමත් වුණා. එෙහිදී මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් අතර ඉන් එක් සැකකරුවෙකු මාතර ස්වර්ණාභරණ වෙනසැලක් කොල්ලකෑම හා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු වන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. එසේම අත්අඩංගුවටගත් අනෙක් සැකකරු අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු වන අතර ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබෙනවා. මේ අතර ඊයේ දින සොයාගත් ගිනි අවි තොගයට අමතරව තවත් ගිනි අවි 7ක් අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර එම ගිනි අවි කිසියම් අපරාධයක් සඳහා යොදාගෙන ඇද්ද යන සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අපකල විමසීමකදී සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු විශේෂ කාර්ය බලකායේ විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. රටේ ජනතාවට හානි වන කිසිදු කිවිසුමකට අත්සන් තැබීම වත්මන් ජනාධිපතිවරයා සහ
අග්‍රාමාත්‍යවරයා යටතේ සිටු නොවන බව ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසනවා. ඒ හබරදුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපේ ස්ථාවරේ නම් අපේ රටට සමස්ත ජනතාවට හානි කරන අබමන් රේණුවක පාඩුවක් සිදුවන හානියක් සිදුවන කිසිම කිවිසුමක් සහ කිසිම ක්‍රියාදාමයක් වර්තමාන ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් තුල කවදාවත් සිදුවන්නේ නැහැ. ඒ නිසා ඒ යම් වැඩපිළිවෙලක තියෙනවා නම් ඒ තියෙන සාධනීය ලක්ෂණ මොනවද? දුර්වලතා මොනවද? තියෙන අයහපත් ගති ලක්ෂණ මොනවද? ඒව යම් පමණකින් වෙනස් කරලා ක්‍රියාවට නැංවිය හැකිද කියන එක පිළිබඳව තමයි කරුණු විමසා බැලුවේ. එසේ නමුත් මොන වර්තාවත් ඒ පිළිබඳව රටේ පුළුල් ජනතා සංවාදයක් ඇති වෙලා ජනතා සංවාදයේ තුල රටේ බහුතර ජනතාව කියන මතය අනුව තමයි අපේ පාලන තන්ත්‍රය වැඩ කටයුතු කරලා. තම පක්ෂයට ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ජය ගැනීම පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසනවා. ඒ අත්නගල්ල එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අපි එක්සත් ජාතික පක්ෂයට ආදරේ මිනිසුත් එක්ක අපි මේ දේශපාලනය කරන්නේ. අපි අනිවාර්යයෙන්ම අපි හදන්නේ ආණ්ඩුවක් හදන්න, අපි හදන්නේ තැන් තැන් අල්ලන්න නෙමෙයි. හැබැයි අපේ බලාපොරොත්තු තියෙන්නේ අපිට කාත් එක්කවත් කම්පිටිෂන් එකක් නෙමෙයි අපිට තියෙන්නේ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ පක්ෂය සුද්ධ කරගන්න. හැබැයි මේ රටේ මිනිස්සුන්ට තේරලා තියෙනවා, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සුන්ට තේරලා තියෙනවා අද මේ පක්ෂය සුද්ධ වෙලා තියෙනවා කියලා. හොඳම උදාහරණය තමයි ගම්පා දිස්ත්‍රික්කයෙන් අපි පටන් ගන්නකො කාටවත් ඇඟිල්ල දික් කරගන්න බැරි අය අද ඉන්නේ. අද අනිත් පැතිවල බලපුවම මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මැතිවරණයේදී ජයග්‍රහණය කරන්න. රටක් සංවර්ධනය කරා ගෙන යාමට නම් රටක නායකයින් හට නිවැරදි ප්‍රතිපත්තියක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ පෞර විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානය විසින් පන්වස් නුවර මැඩිගේ මිදියාල ප්‍රදේශයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක් වෙමින් පෞර විද්වත් වෘත්තිකින්ගේ සංවිධානය මගින් මෙහෙවූ සම්මන්ත්‍රණය පසුගියදා පණ්ඩුවස් නුවර මැඩිගේ මිදියාල ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල්, හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් වන එස් ලියනගම, ජී.එල්.ඩබ්ලිව් සමරසිංහ සහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉහත දේශකින්ට අමතරව හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් වන බන්දුල දහනායක අනුර සිරිවර්ධන සහ ප්‍රවීණ දේශක ශිරාෂ් යුනුස් මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් රැසක් අවස්ථාවට එක්ව සිටියා. අපේ රටේ අලුතෙන් දරුවන් 4 ලක්ෂයක් එකතු වෙනවා අපේ ශ්‍රම බලකායට. ඒ දරුවන් 4 ලක්ෂයට අපි ජීවනෝපායන් හදන්නට ඕනේ. මේ කුඩා දරුවා ගැන අද හිතන්නට ඕනේ. අද දෙමව්පියන් හිතන මොකද්ද මම මේ දරුවත් එක්ක කරන්නේ? ඒ වගේම රටේ නායකයනුත් හිතන්නට අවශ්‍යයි. රටේ නායකයන් හිතන්නට ඕනේ තව අවුරුදු 10කින් අර කුඩා දරුවා එනවා රැකියාව උපයාගෙන. ඉතින් ඒ නිසා තමයි රටක නායකයන්ට ප්‍රතිපත්ති තියෙන්නට ඕනේ. රට ඉදිරියට ගෙන යන්නේ. ඉතින් ඒ සඳහා පරිණත නායකයන් ඉන්නට ඕනේ. පහුගිය කාලේ ඇතුළත ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේම කොරෝනා කියන වසංගතයකින් මුළු ලෝකෙම වෙලා ගත්තා. කෙටි කාලයක් ඇතුළත අපේ මේ කොරෝනා වසංගතය නිමා කර ගැනීමේ ශක්තියක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට ලැබුණයි කියන එක අපි දන්න කාරණයක්. එතුමන්ලාගේ දැක්වූ විශ්වාසය ජනතාවගේ විශ්වාසය නැඹුරු වෙච්ච නිසා මේ කටයුතු සාර්ථක වුණා. නොගැලපෙන අයත් එක්ක ආණ්ඩු කරන්න ගියොත් රටත් විනාශ වෙලා ජාතියත් විනාශ වෙලා අනාගතයත් විනාශ වෙනවා. ශක්තිමත් ආණ්ඩුවකින් විතරයි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන්. අද මුළු සමස්ත ජනතාවට ජාතියක් ආගමක් කුලයක් ભેදයක් නැතුව අනන්ත අප්‍රමාණ දුක් විඳින සිද්ධ වෙච්ච රටක් මෙන්න මේ රට ගොඩ ගන්න ඉස්සෙල්ලාම නායකත්වය සකස් කර ගන්න ඕන හරියට. පහුගිය අවුරුදු 4 ඇතුළත තමුන් වහන්සේලාගේ දූ දරුවන්ට හරියට ඉගෙන ගන්න පාසල් වලට පාසු වඳුන්නේ නැහැ. සෞඛ්‍ය පාසු ගන්න නැතුණා. ඊළඟ කෘෂිකාර්මික වශයෙන් පරිහානියට ලක් කළා. අනික මහා මාර්ගුණත් නඩත්තු කළේ නැහැ. මෙන්න මේ தත්ත්වයේ යටතේ තමුන් වහන්සේලාට සිදුුනේ අගතිය. අනේ අගතියෙන් බේරෙන්න දැන් තමුන් වහන්සේලාට වගකීමක් තියෙනවා. අගෝස්තු 5 වෙනිදා තමුන් වහන්සේලා අතට ඡන්ද පොලේදී ඡන්ද පත්‍රිකාවක් ලැබෙනවා. එතෙන් තමයි කල්පනා කරන්න වෙන්නේ අනාගතයේ වෙනුවෙන් අපි මොකද්ද ගන්න තියෙන අපේ වගකීම. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන් අද ආණ්ඩුව MCC ගිවිසුම මූලික කරගෙන බලයට ආපු ආණ්ඩුවක් අපේ රටේ සිටියම මැදින් දෙකට බෙදලා අපිට කිව්වා ඇමරිකාවෙන් වීසා ගන්න වෙයි කියලා මගේ අම්මේ තාත්තේ තමුන්නාන්සලට අනුරාධපුරයට පොළොන්නරුවට යන්න පූජා භූමි වන්දනා කරන්න මේ රටට මේ ගිවිසුම ගැලපෙන්නේ නැහැ නැති නිසා අපට ලොකු විශ්වාසයක් තියෙන මේ ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා
අපිට කිසිසේත් ආණ්ඩුවත් එක්ක කිසිම ඩීල් එකක් දාන්නවත් පොට්ටුවත් එක්ක එකතු වෙන්නටවත් මැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් හදන්නවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ තියෙන එකම අරමුණක් මේ රටේ ආණ්ඩුව අල්ලන එක. අපි එක්සත් ජාතික පක්ෂයේ රජයක් හදලා මේ රටේ අවශ්‍ය වෙන මේ ආර්ථික ගොඩනැගීම වැඩසටහන ආරම්භ කරන්නයි අපේ බලාපොරොත්තුව. රටක් ජයග්‍රහණය කරලා අපිට අභේදානී දීපු නායක දෙන්නෙක් තමයි මේ රට පාලනය කරන්න හදන්නේ. එක්කෙනෙක් යුද්ධයෙන් අපිව බේරගත්තා. මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන අවස්ථාව දුන්නා. ගෝඨාභය මහත්තයා කොයි ප්‍රසංගතේ පාලනය කළා මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න වාසනාව උදා කළා දුන්නා. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ බාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාට ස්ථාන මාරුවක් ලබා දීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් මද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සිය දෙනාගේ වැඩ තහනම් කිරීමට ඊයේ දින පියවර ගෙන තිබෙනවා. මද්‍රව්‍ය පිළිබඳව යලිත් කරලියට පැමිණ ඇති මොහොතක ඇතම් නිලධාරින්ද ඒවට සම්බන්ධ බවට පසුගිය දින කිහිපය පුරාවටම අපට තොරතුරු අසන්නට ලැබුණා. එහි ආසන්නතම සිදුවීම ලෙස පසුගිය දා මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් සැරේන්වරු දෙදෙනෙකු මෙන්ම පොලිස් කොස්තාපල් වරයෙකු අත්අඩංගුවට ගැනුණා. එහිදී එම නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ දින කටයුතු කර තිබෙන බව පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මේ අතර පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාටද ස්ථාන මාරුවීමක් ලබා දීමට වැඩ බලන පොලිස්පතිවරයා විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව සංජීව මැදවත්ත මහතා පොලිස් සුබසාධන අංශයට මාරු කිරීම වෙනුවෙන් අනුමැතිය ලබා දෙන ලෙසයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් කර ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා පොලිස් කොමිෂන් සභාව රැස්වීමේ නනතුරුව අදාළ ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. සංජීව මැදවත්ත මහතාගෙන් පුරපාඩු වන පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරට කේ අපොන්සු මහතා පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 5 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. මේ අතර මුඛ ආවරණ නොමැතිව බස්නාහිර පළාත තුළ පොදු ස්ථානයන්හි හැසිරුණු පුද්ගලයින් 1441 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවරගෙන ඇති බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 5 දෙනෙකු ඊයේ දින වාර්තා වුණා. ඔවුන් අතුරින් 3 දෙනෙකු පාකිස්තානයේ සිට මෙරට පැමිණ ඇති අතර 2 දෙනෙකු බංගලාදේශයේ සිට පැමිණි පුද්ගලයන්. ඒ අනුව ඊයේ දින වන විට මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව සටහන් වූයේ 2042ක් ලෙසයි. වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලයන් 1678 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 353ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර එළමෙන ජූලි මාස 6 වනදා සිට දිවාසුරකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා අවසර ලබා දී තිබෙනවා. එනුව සියලු දිවාසුරකුම් මධ්‍යස්ථානයන්ට COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ පිළිපැදීම අනිවාර්ය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර මුඛ ආවරණ නොමැතිව බස්නාහිර පළාත තුළ පොදු ස්ථානවල හැසිරුණු පුද්ගලයන් 1441 දෙනෙකු දින 14ක කාලයක් සොය නිරෝධායනය සඳහා යොමු කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. අප කළ විමසීමකදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා පොලිස් නිලධාරීන් 2000ක් පමණ යොදවා ඇති බවයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ මෙරට පැමිණීමට නොහැකිව දෝහා කටාරී රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු අද අලුයම දිවෙනට පැමිණියා. මේ අතර මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකුද අද පෙරවරුවේ දිවෙනට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ. එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.